බැක්ටීරියා ඇතුළු අහිතකර ජීවීන් අඩංගු පොහොර තොගයක් මෙරටට ගෙන ආ බව කියන චීන සමාගමට හා එහි දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම වළක්වාලමින් මහජන බැංකුව වෙත පනවා ඇති වාර්ණ නියෝගය ඉවත් කරනවාද දීර්ඝ කරනවාද යන සම්බන්ධයෙන් ජනවාරි මාස 6 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද නියෝග කළා. ඒ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඉදිරිපත් කළ පෙත්සමක් අද යලි කැඳවීමෙන් අනතුරුවයි. එදින දක්වා දැනට නිකුත් කර තිබෙන වාර්ණ නියෝගය දීර්ඝ කරන බවද විනිසුරුවරයා නියෝග කළා. මෙහිදී වග උත්තරකාර චීන පොහොර සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ කිසියම් සමස්තයක් ඇතිවන්නේ නම් ඒ පිළිබඳව මෝසමක් මාර්ගයෙන් ඉදිරියේදී අධිකරණයට දැනුම් දෙන බවයි. පොහොර අර්බුදයේ හැමේ මේ වන විට ගොවි ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා. රසායනික පොහොර තහනම හැමේ මේ වන විට භෝග වගාවන් වී වගාවන් පවා විනාශ වී ගොස් අවසන්. මේ අතර පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර ගොවි ව්‍යාපාරය යටතේ කුමුරු වගාකල ගොවීන් 400 දෙනෙකුට පමණ බෙදීමට තිබූ නිෂ්පාදිත දියර පොහොර ලබා ගැනීම එම ප්‍රදේශීය ගොවීන් ප්‍රතික්ෂේප කර තිබෙනවා. රටේ අගහිකකම් තිබ්බට මිනිස්සු පරිණා මේවට ජනාධිපතිතුමා තොත්තබබෙක් නෙවෙයිනේ. එයා දන්නවා මේ මොකද්ද මේ සිද්ධිය. ජනවාරි වෙනකොට මිනිස්සු පාරට අනිවාර්යෙන් බහිනවමයි. මේ පොහොර ගහලා මේ මිනිස්සුන්ට වීබුදලක්වත් පස්ස ගන්න බැරි මට්ටමකට පත් වෙනවා දෙන්නේ. එම නිසා අපි කියන්නේ උඹලා පොහොර දෙන්නේ නැත්තම් අනිවාර්යෙන් වන්දිය දෙන්නලා ඈත් කියලා. ඒ අනුව ගොවීන් ගොවි සංවිධාන කාර්යාලයේ ඉදිරිපිට දියර පොහොර කෑන් පොළවේ ගසා විරෝධය පළ කළේ මේ ආකාරයෙන්. පොහොර ලැද්ද කොහෙද? කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් රුපියල් 1500ක මුදලකට ලබාගත් කාබනික දියර පොහොර යෙදීම හේතුවෙන් සිය වගාවන් හානියට පත්ව ඇති බවටයි ගොවීන් චෝදනා කරන්නේ. නිර්දේශ කරන මෙහෙම ඒවලා අපි වගේ මේ වගේ ගොවීන් අසරණ තත්ත්වයට පත් කරන උඩ ඉන්න දෙයියම බලා ගන්න රේ නිල අරුණ නැ පත් කරගත්ත රජේවත් අපිට කිසිම වැඩක් නැහැ මහත්තයෝ. අපි පත් කරගත්තා. අපි දීපු දාසේ ඉඳන් ඡන්දයක් දුන්නේ මේ රජේට. ඒ වුණාට අපිට කිසි වැඩක් නැහැ. මේයින් පස්සේ ඡන්දයක්වත් ගන්න මේ ගමට නම් එන්න එපා කියන්න. ඇත්තනම මේවා කියන්න කෙනෙකුත් නැහැ, කරන්න දෙයක්වත් නැහැ. අවංකවම කියනවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. අපි ඡන්ද දුන්නා තමයි දුන්නට දැන් අපිටත් දෙන්නේ දුන්නේ මෝඩකම කියලා. එහෙනම් මේ වාගේ ආණ්ඩුවක් හදාකාරගෙන දෙපා. හිතට දුකයි මහත්තයා. මොිතන් කියලා අපි ජීවත් වෙන්නේ හිතට දුකයි. ගෙලන්න දෙයක් නැහැ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.